Colombo, Sri Lanka. As the island nation of Sri Lanka grapples with its most severe economic crisis in decades, the government is taking bold measures to stabilize the economy and secure financial relief through an International Monetary Fund, IMF, program. The crisis, characterized by soaring inflation, a significant drop in foreign exchange reserves, and a severe shortage of essential goods, has sparked widespread protests and led to political upheaval. අද වීඩියෝ එක ගොඩක් excited වීඩියෝ එකක්. අද වීඩියෝකින් ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්නේ කොහොමද AI tool එකක් පාවිච්චි කරලා අපේ voice එක, අපේ රූප, ඒ වගේම කැමරා උපකරණ මුකුත් නැතුව AI ම use කරලා කොහොමද news channel එකක් build කරන්න කියලා. ඉතින් මම මේ tool එක ටිකක් පහුගිය දවස්වල experiment කරලා බැලුවා. මේ tool එකේ නම තමයි Wondershare Verbo. ඉතින් මේ tool එක experiment කරලා බැලුවට පස්සේ මට හිතුණා මේක නියම tool එකක් නේ කියලා. ඉතින් මේ අතරෙම Wondershare එක මට කතා කරනවා කතා කරලා කියනවා මෙහෙම ටූල් එකක් තියෙනවා ඒ ටූල් එකෙන් රිවිව් එකක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් දැනටමත් මම පාවිච්චි කරන ටූල් එකක් ගැන රිවිව් එකක් කරන්න කිව්වහම ඒක මාරම chance එකක්. ඉතින් මම experience කරපු දේවල් ඔයාලත් එක්ක share කරගන්නත් මට chance එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි Wondershare Verbo AI tool එක තව ටිකක් මට deep experiment කරන්න chance එක හම්බ වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ටූල් එක පාවිච්චි කරලා අපේ මූණ පාවිච්චි කරන්න නැතුව ඒ වගේම අපේ voice පාවිච්චි කරන්න නැතුව සහ foreign audience එකකට news channel එකක් කොහොමද create කරන්න කියලා. Wondershare Verbo AI tool එක experiment කරන්න නම් අපි මේක download කරගන්න ඕන. ඉතින් description area එකේ මම links දීලා තියෙනවා. ඒ හරහා ඔයාලට මෙන්න මේ site එකට ගිහිල්ලා මේකේ free version එක download කරගන්න පුළුවන්. ඉතින් free version එකෙන් ඔයාලට හැකියාව තියෙනවා විනාඩි 2ක length එකක් තියෙන AI generated content එකක් සම්පූර්ණයෙන්ම free export කරගන්න. ඉතින් අනිවාර්යෙන්ම මේ tool එක download කරලා ඒක නිසා අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඉතින් මේකේ installation process එක ලොකු දෙයක් නෑ. සාමාන්‍ය software එකක් විදිහටම ඔයාලට මේකේ installation process එකත් කරගන්න පුළුවන්. ඉතින් install කරගත්තට පස්සේ අපි බලමුද මේ ටූල් එක කොහොමද පාවිච්චි කරන්නේ සහ කොහොමද නිවුස් channel එකක් create කරන්න කියලා. හරි, ඔයාලට Wondershare Verbo tool එක මේ විදිහට start එකේ බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ desktop එකේ ගොඩක් දුරට බලා ගන්න පුළුවන්. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මේක select කරලා software එක launch කරගන්න පුළුවන්. හරි, software launch එකෙන් පස්සේ ඔයාලට මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය video edit එකක අපිට බලා ගන්න පුළුවන් වෙනවා වගේම මේ section එකේ අපිට create video කියලා button එකක් තියෙනවා. ඉතින් මේක select කරලා අපිට හැකියාව තියෙනවා direct project එකක් start කරන්න. හරි, මේ interface එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ section එකේ ගොඩක් avatars අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂයෙන්ම English avatars වගේම Korean, Chinese, Hindi වගේ ගොඩක් avatars අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ section එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා කැටගරයිස් කරලා තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට අපිට ෆීමේල් ඇවටර්ස් විතරක් නම් ඕන. මෙතන ෆීමේල් සිලෙක්ට් කරාට පස්සේ ෆීමේල්ස් ටික ඔක්කොම අපිට ෆිල්ටර් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් මේ විදිහට ඇරෝ එක සිලෙක්ට් කරාට පස්සේ අපිට එක එක කැටගරිස් වලට, ඒ කියන්නේ এডুকেෂන් නම් এডুকেෂන්, ඒ වගේම නිවුස් නම් නිවුස්, ඒ විදිහට අපිට කැටගරයිස් කරලා තෝරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට යම්කිසි ඇවට එකක ප්‍රිවියු එක බලා ගන්න ඕන නම් සරලවම කරන්න තියෙන්නේ මේ ඇවට එකක් උඩ සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලට වීඩියෝ ක්ලිප් එකකින් මේකේ ප්‍රිවියු එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමු අපිට සෙට් වෙන ඇවටර්ස් කිහිපයක් තියෙනවා. අපිට පුළුවන් ඒවා ෆේවරිට් දාගන්න. ඒකට වට කරන්න තියෙන්නේ මේ ඇවට එකක් උඩට ගිහම වට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට හાર્ට් රියැක්ෂන් එක තියෙනවා, නැත්නම් ෆේවරිට් අයිකන් එක. මේක සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ මේ ඇවට එක ෆේවරිට් වලට ඇඩ් වෙනවා. ඉතින් ෆේවරිට් සෙක්ෂන් එක තියෙන්නේ මම නැවතත් ඇරෝ එක සිලෙක්ට් කරලා මුලටම යනවා. වට මෙතන බලා ගන්න පුළුවන් ෆේවරිට් කියලා තියෙනවා. හරි, ඊට පස්සේ මේ ඉන්ටර්ෆේස් එකේ වම් අත පැත්තට ආවට පස්සේ අපිට ටෙම්ප්ලේට් කියලා සෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් වට ටිකක් ක්‍රියේෂන් එක කරන්න කම්මැලි වගේ නම් ඔන්න Wondershare Verbo එකේ නවත් ටෙම්ප්ලේට්ස් දීලා තියෙනවා. ඉතින් ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට ප්‍රිවියුස් ටිකක් බලා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මම මෙතන එක ටෙම්ප්ලේට් එකක් සිලෙක්ට් කරන්නම්. මෙන්න මේ ටෙම්ප්ලේට් එක මම සිලෙක්ට් කරනවා. Unleash the wonders of the animal kingdom, exploring the majestic, so the fascinating facts about these endangered species. ඉතින් මේ විදිහට ටෙම්ප්ලේට් එකක් තෝරගත්තට පස්සේ ඔයාට සරලවම කරන්න තියෙන්නේ මේකේ තියෙන ඩීටේල්ස් ටික එඩිට් කරලා ඔයාට අවශ්‍ය කරන ස්ක්‍රිප්ට් එක මෙතනට දීලා මේක ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. හරි, අද මම ඔයාලට පෙන්නන්නේ කොහොමද අලුතෙන්ම ඇවට එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් ඒක නිසා මම නැවතත් යනවා හෝම් එකට. හෝම් එකට ගිහිල්ලා මම යනවා මෙතන ෆේවරිට් වලට. මම තෝරගන්නේ මෙන්න මේ කැරක්ටර් එක. මොකද ටිකක් ඒෂියන් ලුක් එකක් තියෙන කැරක්ටර් එක. ඉතින් සරලවම කරන්න තියෙන්නේ මෙතන ක්‍රියේට් කියන සෙක්ෂන් එකට ගිහිල්ලා ලෑන්ඩ්ස්කේප්ද නැත්නම් පෝට්‍රේට්ද කියන එක තෝරන්න ඕන. මම මෙතන ලෑන්ඩ්ස්කේප් කියන එක තෝරනවා. ඒ කියන්නේ 16:9 කියන රේෂියෝ එක. අපිට අවශ්‍ය කරන ඇවට එක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ
විදිහ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ගැන පොඩි එක්ස්ප්ලেইন එකක් කරොත් අපිට වම් මත පැත්තේ බලා ගන්න පුළුවන් අපේ ස්ටෝරි බෝඩ් එක තියෙනවා. ඒ කියන්නේ අපේ එක එක සෙග්මන්ට් වලට අපිට මේකේ ස්ටෝරි බෝඩ් එක නැත්තම් pages create කරගෙන පහතර පහතර යන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ උඩ section එකට ආවට පස්සේ avatar කියන එක select කරලා අපිට පුළුවන් නැවත අපේ avatar එක change කරගන්න. ඒ වගේම මෙතන background කියන section එකට ආවට පස්සේ අපිට පුළුවන් මේ preview එකේ නැත්තම් අපේ scene එකේ background එක change කරගන්න. Example එකක් විදිහට මම background එක select කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එයාලා දීලා තියෙන backgrounds තියෙනවා. ඒ වගේම තමයි අපේම background එකක් add කරන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන upload කියන එක select කරන්න. ඊට පස්සේ අපේ location එකට ගිහිල්ලා අපිට පුළුවන් background එක තෝරලා දෙන්න. එතනදී videos images ඕන එකක් ඔයාලට upload කරන්න පුළුවන්. මම මේ විදිහට මගේ video file එකක් select කරනවා. ඊට පස්සේ මම නැවතත් මෙතන upload කියන button එක select කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අපේ background එක මේ විදිහට add වුණා. ඊට පස්සේ ඔයාලට පුළුවන් background කියන tab එකට එහා පැත්තේ text කියන එක බලා ගන්න. ඔයාලට text add කරන්න ඕන නම් මේ section එකෙන් text add කරන්න පුළුවන්. ඒ වගේම stickers තියෙනවා. මේ කැමති දෙයක් ඔයාලට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ import කියන tab එකේ අපි දැනට import කරපු video, audio, images වගේ දේවල් මෙතනින් browse කිරීමේ chance එක තියෙනවා. හරි. නැවතත් මම මගේ main preview එකට එනවා. main preview එකේ අපිට මේ avatar එක ඕන තැනකට position එක වෙනස් කරන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ avatar එක select කරලා මේ විදිහට කැමති තැනකට drag කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ avatar එක ඕන නම් මෙන්න මේ විදිහට select කරලා resize කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. හරි. මේ avatar එක සහ background එක select කරාට පස්සේ අපිට මේ දකුණු අත පැත්තෙන් ඒ දෙකට අදාළ වෙන වෙනම settings බලා ගන්න පුළුවන්. මම මුලින්ම avatar එක select කරනවා. avatar එක select කරාට පස්සේ දකුණු අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් අපිට avatar එක change කරගන්න පුළුවන්. ඒ වගේම තමයි avatar එකේ style එක අපිට මෙතනින් තෝරන්න පුළුවන්. මම මෙතන full body view කියන එක දාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපිට avatar එකේ location එක සහ අපේ avatar layer පිටිපස්සට යන්න ඕනද ඉස්සරහට යන්න ඕනද කියන එක decide කරන්න පුළුවන්. හරි. මම නැවතත් background එක select කරනවා. background එක select කරාට පස්සේ නැවතත් අපිට මෙතන change කියන එකෙන් background එක change කරන්න පුළුවන්. ඒ වගේම තමයි background එකේ ratio එක ඕන නම් මෙතනින් ratio එක තෝරලා ඒක change කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නැවතත් පහතට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන subtitle ඕන නැත්නම් අපිට මෙන්න මේ subtitle icon එක select කරලා අපිට subtitle off කරගන්න පුළුවන් අපේ video එකේ. ඒ වගේම තමයි ඔයාලට මෙතන පහත පේනවා ඇති layout කියලා section එකක් තියෙනවා. අපිට පුළුවන් මේ layout එක අපිට කැමති විදිහකට වෙනස් කරගන්න. අපි හිතමු අපේ character එකයි මෙන්න මේ section එකේ image එකකුයි appear වෙන්න ඕනි කියලා. එහෙමනොත් ඔයාලට හැකියාව තියෙනවා මෙතනින් ඒකට ගැලපෙන option එක තෝරගන්න. මෙන්න මේ option එක තමයි ගැලපෙන්නේ. මම ඒක ඔයාලට select කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති දැන් අපේ avatar එකයි image එකකුයි තියෙනවා. නැවතත් අපිට avatar එක ඕන නම් මෙන්න මේ විදිහට position කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ text එක ඕන නැත්තම් මේ text එක select කරලා ඒක delete කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ image එකට අපිට ඕන image එකක් replace කරගන්න නම් නැවතත් මේ image එක select කරලා මේ section එක ඔයාලට බලා ගන්න පුළුවන් change කියලා තියෙනවා. මේක select කරාට පස්සේ දැන්ටමත් මම upload කරපු images දෙකක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන import කියන එකට ගිහිල්ලා ඔයාගේ location එකෙන් අලුත් image එකක් import කරන්න. ඉතින් මම කරන්නේ මෙතන image එකක් තියෙන නිසා නැවතත් change ගිහිල්ලා මෙන්න මේ image එක select කරලා දෙනවා. හරි දැන් අපිට තියෙන්නේ මේ avatar එකට අදාළ audio එක create කරගන්න එක නැත්නම් AI voice එක generate කරගන්න එක. ඉතින් අපිට ඒකට script එකක් අවශ්‍ය වෙනවා. ඒකට මම මුලින්ම කරන්නේ මගේ folder එකට ගිහිල්ලා මේ විදිහට මම script එකක් create කරගෙන තියෙනවා. මේක highlight කරලා copy කරගෙන නැවතත් ඒක minimize කරලා එනවා මම Wondershare Verbo එකට. ඇවිල්ලා මෙන්න මේ පහත section එක ඔයාලට බලා ගන්න පුළුවන් text to script කියලා section එකක් තියෙනවා. මෙතනට තමයි අපේ script එක paste කරන්න තියෙන්නේ. මම මේ script එක මෙතනට paste කරනවා. ඒ වගේම තමයි ඔයාලට මෙතන audio upload කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා ඔයාලා ළඟ දැන්ටමත් කරපු audio එකක් තියෙනවා නම් ඒ audio එක මේ section එකට upload කරන්න. හරි. මේක select කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ ඉංග්‍රීසි එක ඕනම language එකකට translate කරගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන AI translation කියන එක select කරන්න පුළුවන්. select කරලා මේ side එකේ තමයි අපේ English paragraph එක තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ section එකෙන් කැමති language එකකට change කරගන්න පුළුවන්. example එකක් විදිහට මම Chinese traditional කියන එක select කරාට පස්සේ දැන් මට පේනවා ඇති අපේ English paragraph එක සම්පූර්ණයෙන්ම Chinese වලට convert වුණා. හරි මේ option එක මම use කරන්නේ නැහැ. ඒක නිසා මම මේක cancel කරගන්නවා. දැන් මට තියෙන්නේ මගේ voice එකේ accent එක තෝරගන්න. ඒකට වඩා කරන්න තියෙන්නේ මෙන්න මේ section එකට එන්න. දැන්ටමත් ඔයාලට පේනවා ඇති මගේ character එකට අදාළව තියෙන default voice එක මෙතනට add වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් accent එක. ඉතින් අපිට මේක change කරගන්න ඕන. ඉතින් ඔයාලට මේක change කරන්න සරලවම කරන්න තියෙන්නේ මේක select කරන්න. select කරාට පස්සේ අපිට මේ
විදිහට වොයිස් ලයිබ්‍රරි එක ඕපන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ලැන්ග්වේජ් එක තෝරගන්න. හින්දිද ඒ වගේම ඉටාලියන්, ස්පැනිෂ් වගේ දේවලුත් මෙතන ලැන්ග්වේජස් උත් වාට තියෙනවා. මම මෙතන ඉංග්ලිෂ් තෝරගන්නවා. ඊට පස්සේ අපිට ජෙන්ඩර් එක තෝරන්න පුළුවන්. මෙතන මට ඕන මේල් එකක්නේ. ඉතින් අපිට පුළුවන් මෙතන මේල් කියන එක සිලෙක්ට් කරන්න. එතකොට මේල් වොයිසස් ටික ඔක්කොම ෆිල්ටර් වෙනවා. ඒ වගේම තමයි ඔයාට මෙන්න මේ සෙක්ෂන් එකට ඇවිල්ලා ඔයාට අවශ්‍ය කරන සීන් එකට, ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට්ද, ඩොකියුමන්ටරිස්ද, ප්‍රොඩක්ට් රිවියුද, මේ ඕනම කැටගරි එකක් තෝරන්න පුළුවන්. මම මෙතන ඕල් කියන එක දාගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට පහතර ස්ක්‍රෝල් කරාට පස්සේ අපිට වොයිසස් ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති වොයිස් එකක් මෙතන ප්ලේ බටන් එක සිලෙක්ට් කරලා ප්ලේ කරලා බලන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මම මේක ප්ලේ කරලා පෙන්නන්නම්. Trust yourself. You know more than you think you do. ඉතිනුවට පේනවා ඇති මේ voices ගොඩක් realistic voices තියෙනවා. ඉතිනුවට එහෙම කැමති voice එකක් තෝරලා වට පුළුවන් ඒක මේ විදිහට select කරලා use කරන්න. ඒ වගේම තමයි ඔයා ආස කරන voices තියෙනවා නම් මෙතන favorite icon එක, ඒ කියන්නේ heart reaction එක select කරලා වට පුළුවන් එක favorite වලට add කරගන්න. ඉතින් මම දැනටමත් favorite වලට voices කිහිපයක් add කරගෙන තියෙන්නේ. ඒක නිසා මම යනවා මෙතන collection කියන එකට. එහෙම නැත්නම් මේක තමයි favorite කියන්නේ. මම මෙතන Josh කියන voice එක select කරනවා. ඒක තමයි මට සෙට් වෙන වොයිස් එක. ඒක සිලෙක්ට් කළා මම මෙතන ඕකේ කියන බටන් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට හැකියාව තියෙනවා මේ සෙක්ෂන් එකට ඇවිල්ලා අපේ වොයිස් එකේ ස්පීඩ් එක චේන්ජ් කරන්න, ඒ වගේම පිච් එක චේන්ජ් කරන්න. ඊට අමතරව වොලියුම් එක අඩු වැඩි කරන්නත් ඔයාලට මෙතන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ස්ක්‍රිප්ට් එක අහන්න ඕන නම් ඔයා සිලෙක්ට් කරපු වොයිස් එකෙන් මෙතන ප්ලේ බටන් එක සිලෙක්ට් කරලා අහන්න පුළුවන්. Colombo, Sri Lanka. As the island nation of Sri Lanka grapples with its most severe economic crisis in decades. ඉතිනුවට පේනවා ඇති අපේ voice එක ගොඩක් realistic විදිහට AI වලින් generate කරලා දීලා තිනවා. හරි, අපි මෙතන second slide එකක් create කරලා බලමුද මොන වගේ result එකක්ද එන්නේ කියලා. මම යනවා මේ වම් අත පැත්ත section එකට. ඊට පස්සේ මෙතන plus icon එක select කරලා මට කැමති layout එකක් මෙතනින් තෝරන්න පුළුවන්. මම මෙන්න මේ layout එක තෝරනවා. ඊට පස්සේ වඩ පේනවා ඇති නැවතත් අපේ composition එක නැත්තම් අපේ preview එක reset වෙනවා. ඊට පස්සේ මම කැරක්ටර් එක මේ විදිහට පොඩ්ඩක් පොසිෂන් හදනවා. ඊට පස්සේ නැවතත් මම බෑග්ග්‍රවුන්ඩ් කියන එකට ගිහිල්ලා මෙතන අප්ලෝඩ් වලින් මට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට සිලෙක්ට් කරලා ඒක අප්ලෝඩ් කරනවා. හරි, ඊට පස්සේ මම කරන්නේ නැවතත් මගේ නෝට් පෑඩ් එක මේ විදිහට ඕපන් කරගෙන මගේ දෙවනි පැරග්‍රාෆ් එක මේ විදිහට හයිලයිට් කරලා ඒක කන්ට්‍රෝල් C කරගෙන නැවතත් වොන්ඩෂා වෝබෝ එකට ඇවිල්ලා ටෙක්ස්ට් ස්ක්‍රිප්ට් එක සිලෙක්ට් කරලා මෙතනට පේස්ට් කරනවා. ඊට පස්සේ කලින් වගේම ඒකටත් මම යූස් කරන්නේ ජෝෂ් ගේ වොයිස් එක. ඒ කියන්නේ එකම ප්‍රසන්ටනේ ඉන්නේ. අපිට ඕනනම් මෙතනදී ප්‍රසන්ටර්ස්ලත් චේන්ජ් කිරීමේ හැකියාව තියෙනවා දෙවනි ස්ලයිඩ් එකේදී. මෙතනදීත් ඔයාලට පුළුවන් කැමති ඉමේජ් එකක්, ටෙක්ස්ට් එකක් ඕන නම් ඇඩ් කරන්න. ඒක කිසිම ගැටලුවක් නෑ. ඉතින් මේ විදිහට හදාගෙන අපි හිතමු මේක එක්ස්පෝර්ට් කරන්න ඕන කියලා. එහෙමනොත් ඔයාට සරලවම කරන්න තියෙන්නේ මෙතන දකුණු පැත්තේ උඩම බලා ගන්න පුළුවන් වෙනවා එක්ස්පෝර්ට් කියලා බටන් එකක්. මේක සිලෙක්ට් කරන්න. මේක සිලෙක්ට් කරාට පස්සේ අපේ මේ ක්‍රියේෂන් එක එක්ස්පෝර්ට් ප්‍රොසෙස් එකට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ස්විච් වෙනවා මෙතන මයි ක්‍රියේෂන්ස් කියන ටැබ් දෙකට. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක රෙන්ඩර් වෙන ගමන් තියෙන, ඒ කියන්නේ වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. ඊට මෙහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපි දැන් කරපු ප්‍රොජෙක්ට් එක. අපිට හැකියාව තියෙනවා මේ රෙන්ඩරින් එක ඉවර වුණාට පස්සේ නැවතත් මේ ප්‍රොජෙක්ට් එක ඕන නම් එඩිට් කරන්න. අපි බලමු මේක එක්ස්පෝර්ට් වුණාට පස්සේ මොකක්ද රිසල්ට් එක කියලා. හරි, අපේ එක්ස්පෝර්ට් එක වෙලා ඉවරයි. ඉතින් මේ එක්ස්පෝර්ට් එක ඔයාලට ප්‍රීවියු බලන්න ඕන නම් සරලවම කරන්න තියෙන්නේ මෙතන ප්ලේ අයිකන් එක සිලෙක්ට් කරන්න. Through an International Monetary Fund, IMF program. The crisis, characterized by soaring inflation, a significant drop in foreign exchange reserves. වට පේනවා ඇති මේ විදිහට අපි create කරගත්ත sliders දෙකම final export එකක් වෙලා තිනවා. ඒ වගේම තමයි අපි දුන්න script එකට අනුව මේ avatar එකේ lips පවා sync වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සරලම ඔයාලට මේ clip එක download කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙතන download video කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන location එක තෝරලා දීලා මේක save දෙන්න පුළුවන්. මම නැවතත් එනවා මෙතන home කියන tab එකට. home කියන tab එකට ආවට පස්සේ ඔයාලට මෙතන තවත් ගොඩක් options බලා ගන්න පුළුවන්. මෙතන AI script කියලා තියෙනවා. ඔයාට ඒකෙන් හැකියාව තියෙනවා AI වලට කියලා සම්පූර්ණයෙන්ම script එකක් generate කරගන්න. ඒ වගේම තමයි මම තවත් ආසම feature එකක් තමයි talking photo. ඉතින් මේ talking photo feature එකෙන් ඔයාලට හැකියාව තියෙනවා ඕනම photo එකක් add කරලා ඒ photo එක කතා කරනවා වගේ creation එකක් කරගන්න. ඒකත් මාරම interesting. මම නැවතත් යනවා home එකට. home එකට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් video translate කියලා තියෙනවා. ඒ කියන්නේ මේ option එකෙන් අපිට පුළුවන් අපි ළඟ තියෙන ඕනම ලැන්ග්වේජ් එකක වීඩියෝ එකක් AI වලින්
ට්‍රන්ස්ලේට් කරගන්න. ඉතින් මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මම මෙතන වීඩියෝ ට්‍රන්ස්ලේට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මෙතනට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. මම වීඩියෝ එක විදිහට අප්ලෝඩ් කරන්නේ මම ක්‍රියේට් කරගත්ත නිවුස් වීඩියෝ එක. මෙන්න මේ වීඩියෝ එක. ඊට පස්සේ අපිට තියෙන අපේ ඔරිජිනල් ලැන්ග්වේජ් එක මොකක්ද කියලා තෝරලා දෙන්න. මම මෙතන ඉංග්‍රීසි තෝරලා දෙනවා. ඊට පස්සේ ට්‍රන්ස්ලේට් වෙන්න අවශ්‍ය කරන ලැන්ග්වේජ් එක මෙතනින් තෝරලා දෙන්න ඕන. ඒකට මම මෙතනින් තෝරලා දෙනවා හින්දි ලැන්ග්වේජ් එක. මෙන්න මේක ටිකක් අපිට තේරෙනවානේ මොකක්ද ට්‍රන්ස්ලේට් උනේ කියලා. ඒ වගේම ඔයාලට මෙතන සබ්ටයිටල් ඕන නම් සබ්ටයිටල් ටික එක ඔන් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන අනිවාර්යෙන්ම ලිප් සින්ක් කියන එක සිලෙක්ට් කරන්න. එතකොට අපේ වීඩියෝ එකේ ඇක්සන්ට් එකට අනුව තමයි අපේ මෙතන ට්‍රාන්ස්ලේෂන් එක වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ට්‍රාන්ස්ලේට් වීඩියෝ කියන බටන් එක සිලෙක්ට් කරන්න. හරි, මගේ වීඩියෝ එක ට්‍රාන්ස්ලේට් වෙලා ඉවරයි. අපි බලමු ෆයිනල් රිසල්ට් එක. कोलंबो श्रीलंका जैसा कि द्वीप देश श्रीलंका दशकों के अपने सबसे बड़े आर्थिक संकट से संघर्ष कर रहा है सरकार इकोनॉमी को संभालने वाट पेन आदि मगे वीडियो का ट्रांसलेट වෙලා තියෙන ඉතින් ඒකත් ඔයාලට ඕන නම් මෙතන ඩවුන්ලෝඩ් වීඩියෝ කියන බටන් එක ප්‍රෙස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි, මේකේ තියෙන තවත් ඉන්ට්‍රස්ටින් ෆීචර් එකක් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි මෙතනදී කතා කරේ මේකෙදිම ස්ලයිඩ්ස් ක්‍රියේට් කරලා අපිට අවශ්‍ය කරන වැඩේ කරන විදියනේ. හැබැයි අපිට මෙතන හෝම් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන ඔප්ෂන් එකක් තියෙනවා export ever only කියලා. මම export ever only කියන එක සිලෙක්ට් කරාට පස්සේ එතනදිත් මාව අලුත් වින්ඩෝ එකකට යනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේකෙන් ඔයාගේ ඇවට් එක විතරක් එක්ස්පෝර්ට් කරගන්න. එතනදී එක්ස්පෝර්ට් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ ඇවට් එක එක්ස්පෝර්ට් කරගන්න ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් ග්‍රීන් ස්ක්‍රීන් එකක් එක්ක, අනිත් එක ට්‍රාන්ස්පරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක. ඉතින් මම නම් ග්‍රීන් ස්ක්‍රීන් එකක් එක්ක තමයි රිමූව් කරගන්නේ. ග්‍රීන් ස්ක්‍රීන් එක අපිට වීඩියෝ එඩිට් එකෙන් සරලව අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට ඇවට් එක විතරක් වීඩියෝ එඩිටින් ටූල් එකකට ගෙනල්ලා අපිට අවශ්‍ය කරන ට්‍රාන්සිෂන්, ස්ලයිඩ්ස්, බෑග්ග්‍රවුන්ඩ්ස් වගේ දේවල් ලස්සනට දාලා මේ වැඩේ තව ටිකක් ක්‍රියේටිව් කරගන්න පුළුවන්. ඉතින් එහෙම එක්ස්පීරියන්ස් එකක් නැත්තම් බය වෙන්න එපා. මම කලින් පෙන්නුවා වගේම ඔයාට මේ ටූල් එක හරහා සම්පූර්ණයෙන්ම වීඩියෝ එක ක්‍රියේට් කරගැනීමේ chance එකක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අද ටියුටෝරියල් එක ගොඩක්ම ගොඩක් ඉන්ට්‍රස්ටිං ටියුටෝරියල් එකක් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම මේ ටූල් එක try කරලා බලන්න. මේකේ free version එකේ මම කලින් කිව්වත් වගේම ඔයාලට හැකියාව තියෙනවා විනාඩි 2ක duration එකක් තියෙන clip එකක් export කරගන්න. අනිවාර්යෙන්ම download කරලා try එකක් දීලා බලන්න. මේක මට නම් මාර amazing tool එකක්. ගොඩක් creative වැඩ කරගන්න පුළුවන්. සහ අපි ඉදිරිපත් නොවි 100%ක් AI powered content මේ tool එක හරහා generate කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මේ tool එකට interesting නම් ඔයාලට හැකියාව තියෙනවා ටිකක් වැඩිපුර length එකක් තියෙන video export කරගන්න ඕන නම් premium subscription එක ගන්න. ඉතින් මේක මුලින්ම free version එක try කරලා බලන්න. ඊට පස්සේ set නම් අනිවාර්යෙන්ම upgrade කරගන්න premium version එකට. ඉතින් අනිවාර්යෙන්ම Fondesha Verbo AI tool එක ගැන ඔයාලගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අයතලුත් tutorial එකක් අරන් ඉමේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම Stephen Anders. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. If I do something, man, I do it till I get what I want. I turn a business out of nothing into something I love. I got a poker face, but honestly, I'm not one to bluff. I flip a switch, never miss, man, I always stay up. Don't let them see you, bitch, always have a plan to stay tough. This life ahead of you ain't easy, it was built to be rough. But that's what makes